පිළිගන්නවා හසින් ස්ක්‍රීන් YouTube channel එකේ තවත් brand new episode එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්නේ Sublime Text එකේ කොහොමද Python code එකක් run කරන්න කියලා. ඉතින් වැඩි කතාවක් කියන්නම් අද අපේ video එකට. මේක ගොඩක් simple ක්‍රමයක්. මේ අපි මේ අද කතා කරන ක්‍රමයට ඕන වෙන්නේ ඔයාලට Python IDE software එකයි ඒ වගේම Sublime Text software එකයි මේක පොඩි MD ගන්න තියෙන software එකක්. මම download කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි download කරගමු. ඔයාලගේ Google Chrome එක හරි ඔයාලගේ internet එකේ browser එක open කරගෙන මෙතන search කරන්න Sublime Text කියලා. Search කරාම පස්සේ ඔයාලට මේන පළවෙනි link එක මෙන්න මේ link එක click කරලා ඔයාලට පේන විදිහට click කරාම පස්සේ download for windows කියලා තියෙනවා මෙන්න මේ tab එක. මේ click කරන්න. click කරාම පස්සේ ඔතම download වෙනවා. ඔයාලට පේන විදිහට download වෙලා ඉතින් කොහෙන්ද ගන්න පුළුවා. ඊට පස්සේ අපෝ search bar එකේ search කරන්න python කියලා. python කියලා search කරාම පස්සේ ඔයාලට මේ පළවෙනියට එන link එකෙන් මෙන්න මේකෙන් මේ click කළා ගියාන් පස්සේ මේ වගේ තමයි website එකට යන්නේ. ඔයාලට පේන විදිහට මෙතන download කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා python වල අලුත්ම version එක. ඔයාලා ඒක click කරලා ඒකත් download කරගන්න. මුලින්ම ඔයාලා download කරගත්ත software එක install කරගන්න ඕන. මේක සාමාන්‍ය software එකක් install කරගන්න විදිහ මේ software එකත් install කරගන්න තියෙන්නේ. සමහර අයට හිතලා ඇති අපි Sublime Text එකෙන් code කරලා ඒක Python IDLD එකෙන් open කරලා run කරනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි මෙතෙන්දි වෙන්නේ. කෙලින්ම code කරන එකයි run කරන එකයි දෙකම සිද්ධ වෙන්නේ Sublime Text එකේදී. ඉතින් ඔයාලා දන්නවද Sublime Text එකේ අනිත් සාමාන්‍ය Python එකකට වඩා ගොඩක් ලේසියෙන් වේගෙන් type කරන්න පුළුවන් code වෙනම පෙන්නනවා වෙනම පාට වලින් එක ඒ වගේම code එකක් බාගෙන type කරද්දී code එක ටික fill වෙනවා මේ වගේ දේවල්. අනික Sublime Text එකේ Python විතරක් නෙවෙයි ඕන language එකක් code කරන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ Python කියන එක. Python එකෙන් කොහොමද Sublime Text එකෙන්ම run කරන්න කියන එක තමයි අපි අද video එකේ කතා කරන්නේ. මුලින්ම ඔයාලා Sublime Text එක open කරගන්න ඕන. ඕපන් කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාලට පේන්නේ. ඉස්සරහ මේකේ සේව් එකක් දාගමු. මම දැන් සේව් කරගන්නම් ඩෙස්ක්ටොප් එකේ. .py කියලා extension එක. දැන් ඔයාලට මම මේක කරලා පෙන්නන්න සිම්පල් Python කෝඩ් එකක් ඔයාලට මෙතන ටයිප් කරන්නම්. දැන් ඔයාලට පේනවා දී මෙතන run කරන්න يعني output එකක් බලා ගන්න පුතනවා තැනක් නැහැ. දැන් ඔයාලා හොඳට බලා ගන්න ඔයාලට පේනවා දී මෙන්න මෙතන උඩ tools කියලා එකක් තියෙනවා. ඔයාලා මේ tool කියන එක click කරලා මෙතන තියෙනවා build control b කියලා තියෙන shortcut එක. ඔයාලා මේක click කරන එකසලයක්. ඔයාලා click කරපු ගමන් පේනවා දී මෙතන යටින් shell එකක් වගේ එකක් වැල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ shell එක වලට ගිහින් මෙන්න පහත් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන output එක මේ code එකේ output එකේ ඉන්නේ හසිඳු කියලා. ඔයාලට පේනවා ඇති මෙතන හසිඳු කියලා වැල්ල තියෙනවා. දැන් අපි ඔන්න තවදුරටත් පෙන්නන්න. මොකක්ද type කරනවා. ඊට පස්සේ control s එකක් දාලා දැන් ඔයාලා තියෙන්නේ control b click කරන්න. ඔයාලට පේනවා ඇති output එකක් මෙතනම තියෙනවා. ඔයාලට ඕන කෝඩ් එක ටයිප් කරලා control b press කරගමන් ඔයාගේ output එක මෙන්න මෙතන වැටෙනවා. දැන් ඒ වගේම දැන් ඔයාලා python වලින් software app වගේ දේවල් හදන්න පුළුවන්. ඒකට අපි python gui කියන එක පාවිච්චි කරනවා. එතකොට අපේ මේ gui වලින් අප software එක හරියට පොඩි interface එකක් එනවා. ඒකත් ඔයාලට මෙතෙන්දී run කරන්න පුළුවන්. මම එතෙන්ට example code එකක් පෙන්නන්නම්. ඉතින් මම ටයිප් කරපු දැන් ඔයාලට පේන්නේ අපේ Python GUI කෝස් එකේ මම ටයිප් කරපු කෝඩ් එකක්. බලමු අපි මේක වැඩ කරනවද කියලා. මම මේ කෝස් එක ගැන අන්තිමට කියන්නම්. ඔයාලට තියෙන්නේ control d press කරන විතරයි. ඔයාලට පේනවා මේක output එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේක වැඩ කරන ට්‍රික් එකක් කියලා. ඔයාලා දැන් සමහර අයට හිතෙනවා ඇති අපි මේක Sublime Text එක පාවිච්චි කරාට මොකටද Python IDLE software එක download කරේ කියලා.
මං ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරන්නද මේක ට්‍රයි කරලා බැලුවට හරි ගියේ නැහැ මම දන්නේ නැහැ මොකද කියලා. ඒත් ඒක පොඩි සොෆ්ට්වෙයාර් පොඩි MB ගන්න සොෆ්ට්වෙයාර් එකකින්ද මම හිතන්නේ නැහැ වට ලොකු ඩේටා ප්‍රමාණවත් මේකට බැහැවේ කියලා. අනික පොඩි සයිස් එකකින්ද ඔයාගේ කම්පියුටර් ගොඩක් ඉඳ යන්නේ නැහැ. ඉතින් ඒ සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරාට වර අවුලක් නැහැ. ඉතින් මට කියලා දෙන්න ඕනේ මෙන්න මේක තමයි කොහොමද සබ්ලයින් ටෙස්ට් වලින් ඔයාලට කෝඩ් එකක් ටයිප් කරලා ඒකෙම කොහොමද රන් කරන්න කියලා. මං හිතනවාද මං කියලා දී වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙනද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක නොදන්න යාළුවන්ට බලාගන්න share කරන්න. වීඩියෝ තාම නෑ. තව වීඩියෝ එක ඔයාලට අන්තිමට play වෙවි අපේ Python GUI class එක ගැන.